පුදුම බයකින් මිනිස්සු ජීවත් වෙන්නේ. ඔය බය නිසාමයි පින්විතනේ මිනිස්සු එක එකත් එක රණ්ඩු වෙන්නේ. අනිත් කෙනාව නුරුස්සන ගතියට එන්නේ ඔය තියෙන බය හින්දා. ශෝකේ තියෙන වෙලාවට මනුස්සයා නිකන් බලුකුක්ක වගේ. ගොඩක්ම තියෙන්නේ බය වෙලාවට තමයි පින්විතනේ තිරසනා බවට පත් වෙන්නේ. අර මහ තිරසනා ඉන්නේ. දැන් ඔය කැලේ යනකොට පින්වතුනි වලහෙක් හරි ඔබව දැක්කොත් මොකද කරන්නේ වලහ? ඇඟට පයින්නවා. හේතුව බය. ඔය කැලේ යනකොට දැන් අපි ඔය කැලේ ඉන්න කාලේ ඒ ස්වාමීන් වහන්සේ ළඟට කිව්වේ කවදක්ක සතේ මුණ ගැහුනොත් එමේ ඇස් දෙක දිහා බලන්න එපා කියලා. වල්ලලිය හැම මුණ ගැහෙන්න පුළුවන්නේ. ඒ වල්ලලිය මුණ ගැහෙනකොට ඇස් දෙක දිහා බලන්න එපා කියලා ඔගේ. මොකද ඇස් දෙකෙන් ඒකට තේරෙනවා. මොලේ ඇස් දෙක දිහා බලමු ගමන් ඒකට හිතෙන්නේ මේ කුරුමානව කල්ලනවා කියලා ඒක විනාශ කරන්නේ. නමුත් මින්ගදනේ මල්ලලියව හෝ මොකා හරි දැක ගමන් බල යැලෙන්නේ මොකෙද? ඇස් දෙක ඌ මොකද්ද ඊළඟට කරන්නේ කියලා. ඇයි? දැකපු එකත් බය වෙලා ඉන්නේ. අනිත් එකත් බය වෙලා ඉන්නේ දෙන්නම. මොකද දෙන්නම විතරාගීද? නැහැ. එකේ තිරිසනෙක් අනික මිනිහෙක්. ඒ කියන්නේ පෙර සහ පසු. දැන් මිනිහා පස්සේ තිරිසන. ඔය දෙන්නම ඉන්නේ ලොකු බයකින්. ඒකයි කියන්නේ ඇස් දෙක බලන්න එපා කියලා. නමුත් බැලෙනවා කියලා. බැලිච්ච ගමන් අපාන්නනවා පස්සේ. බය නිසා. මොකද බයට පත් වුණොත් එහෙම පින්විතනි මිනිස්සු හරි සැඩපරුසයි. මිනිස්සු කියන්නේ කොයි සත්‍යයක් සැඩපරුසයි බය වුණාම. දැන් ඔබ ඔය සත්තු එහෙම අල්ලන්නේ නැති ඔබ කියන්නේ ඔහොම කව බය කරන්න එපා මෙතන ඉන්න හම්බෙන්නේ අපිට කියලා. මොකද බය වුණාට පස්සේ ඒක දඟලනවා. හරි වේගෙන් අභිසංකාර කරනවා පින්විතනි ඊට පස්සේ. දැන් වෛද්‍යවරු එහෙම දන්නවනේ. දැන් ඔය පොඩි ළමයින්ට හරි කාටද කමන්නේ ඉන්ජෙක්ෂන් එකක් එහෙම ගහන්න ගියෝ. එහෙම නැත්නම් බෙද මහත්තුරු එහෙම ඉන්න. කකුලක් එහෙම මැට්ටේලා ගියාට පස්සේ ආ පුතා කොහොමද ඉතින් පුතාගෙන් කොහොමද ඉස්කෝලේ වැඩ කටයුතු කියලා එකපාරටමක් කරනවා. ජරස් ගාලා අදලා ගන්නවා. අර ඔක්කොම කරන්නේ මොකටද මුනේ? අර හිතේ බය නැති කරා. මොකද බය වෙලාවට හරි දරුණුයි මනුස්සයා. ඔය දරුණු වැඩ ඔක්කොම කරන්නේ බය ගුල්ලෝ පින්ද. උන් පුදුම බයක් තියෙන උන්ට ඉවසන්න බෑ පොඩ්ඩක්වත්. ඉවසීම කියන එක බින්දුවට බහලා තියෙන්නේ. ඒ කියන්නේ නිකන් තිරිසන් යෝගයට ඔන්න මෙන්න. දැන් මම මේවා කිව්වහම ඉතින් මං කියන්නේ මේකයි කාටවත් අපහාස කරනව නෙමෙයි. තිරිසන් යෝනිට ඔන්න මෙන්න ඔය ඉන්නේ. නැරෙන්න විතරයි යෝනි පින්ද. කෙලිම තිරිසන් යෝනියේ. හරි පව්. මනුස්ස ජීවිත ලබන ඔය අතර සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ බුදුදහමත් දරාගෙන ඉන්න. ඉතින් දරනවා විතරයි. කබඩ් වගේ. පොත් වගේ. ඔය දරනවා. ඔච්චර තමයි. හරි පව්. බයටපත් වෙලා ඉන්නේ. ඉතින් ඒ අය දන්නවා මේ බයටපත් වෙලා තමයි ඉන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ බයද බය වුණාට පස්සේ ඒගොල්ලෝ බලනවා අපිට මේ බය එන්නේ ඇයි කියලා. මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්න නිසා බයට හේතු විදිහට පේන්නේ මොකද්ද? අර තිරිසනාට පේන එකමයි. දැන් ඔන්න ඔබ කැලේ යනකොට පින්ගදෙන අර වලහ ඉන්නේ. ඒ වලහට ඔබව දැක්ක ගමන් පින්ගදෙන බය හිතෙනවා. බය හිතෙච්ච ගමන් වලහට හිතෙන්නේ මොකද්ද? ඇයි මේ බය හිතෙන්නේ කියලා? මොකක් හින්දා කියලාද? ඔබ හින්දා කියලා හිතෙන්නේ. ඒක නිසා වලහ මොකද කරන්නේ? ඔබව විනාශ කරන්න ඔබ ගැඟට පයින්නවා. දැන් ඔබ යනකොට බල්ලෙක් හම් වෙනවා. දැන් ඒ බල්ලා ඔබව දැක ගමන් පින්විතනේ. දැන් ඒ බල්ලට මොකද හිතෙන්නේ? බය හිතෙනවා. බය හිතෙනකොටම බල්ලට හිතෙන්නේ මොකක් හින්දා බය හිතෙනවා කියලාද? ඔබ හින්දා බය හිතෙනවා කියලා. ඒක නිසා බල්ලා පයින්ව ඇඟට. පැල්ල ඔබව විනාශ කරන්න හදනවා. තව කෙනෙකුට පහර ගහන්න. තව කෙනෙකුට හිංසා කරන්න. ඔය හැම කෙනාම පින්විතනේ ඔය කියන බල්ලෝ වගේ තමයි. ඔය බලු කුලකේම තමයි නේද? ඔය තෙරසා පසු අවස්ථාවල් ඔය ඔක්කොම තියෙනවා. ඒකයි ඔබට කියන්නේ. දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ සාපේට ලක් වෙන්න එපා නිකන්. නරි මල්මාලාදායි ඔබට ඇවිදලා ඔබ දසකුසලේ කරද්දී. බජව් දදා ඔබ මල්මාලා දාගෙන එක්කගෙන යයි. නමුත් ඔබ දසකුසලෙන් වෙන් වෙලා ඉන්නේ. මොකද හේතුව? දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ නිකන් සාපේට ලක් වෙන්න එපා. උතුම් පිරිස ඉන්නවනේ මේ ලෝකෙ මේ උතුම් පිරිසගේ සාපේට ලක් වෙන්න එපා නැත්නම් උතුම් පිරිසගේ නිගාවට ලක් වෙන්න එපා ඔබ.
ඔබ දස අකුසලෙන් වෙන් වෙලා ඉන්න. ඔබ අර තිරිසනාගේ තත්ත්වයට වැටෙන්න එපා. තිරිසනාට කරන් තියෙන එකම දේ තමයි පින්වතුනි ඇඟට පයින් එක කාගේ. හේතුව ඒක බයයි. බය සහ මිත්‍යා දෘෂ්ටිය දෙකම තියෙන නිසා මොකද වෙන්නේ? ඒකට හිතෙන්නේ පින්වතුනි මේ බය එන්නේ අර මිනිස්සයා තුලින් කියලා. මම මිනිස්සයා ඉදන් මට මේ බය එන්නේ කියලා ඒක නිසා ඒක මොකද කරන්නේ? මිනිස්සයා ඇඟට පයින්නවා මිනිස්සයා විනාශ කරා. ඒ වගේම බල්ලෙකුට තව බල්ලෙක් හම්බෙච්ච ගමන් මොකද කරන්නේ? ඔබ දන්නවා ඔබ දැකලා දිනවනේ පින්වතුනි. ඒ දැකලා ඔබ අනුකරණය කළත් ඇතිනේ ඕනේ තරම් මේවා. තමන්ගේ જાතියකෙත් දැක්කට පස්සේ පින්වතුනි ඇඟට පයින්න හිතෙන්නේ කාටද? තඩි බල්ලන්ට. හේතුව කියන්න දැන්. තණ්හාය જાතිය ශෝකෝ හරහා බලන්න කොච්චර දේවල් විස්තර කරගන්න පුළුවන්ද කියලා. කියන්න හේතුව. පළමු බල්ලාට දෙවෙනි බල්ලාව දැකීමේ මොකද හිතෙන්නේ? බයක් හිතෙනවා. එතකොට පළමු බල්ලා තුළ මිත්‍යා දෘෂ්ටිය තියෙන නිසා ඒ බල්ලාට හිතෙන්නේ මේ බය ජනිත කළේ කවුරු කියලාද? දෙවන බල්ලා කියලා. ඒක නිසා දෙවන බල්ලා විනාශ කළොත් මේ පළමු බල්ලාගේ බය නැති වෙලා යයි කියලා පළමු බල්ලාට හිතෙන්න පටන් ගන්නවා. ඒක නිසා මොකද කරන්නේ? පින්දෙනි පයින්ම ඇඟට. ඔය මුරාගෙන පැනලා කන්නේ කන් කෑලි කඩාගන්නේ ඉතින් ලේ වැක්කිරි වැක්කිරි දුවන්නේ සමහර බල්ල. දැන් හරක් අම්පටලෝ ගන්නව දැකලා දිනවා. පළමු හරකා දෙවෙනි හරකාව දැකීමේ බියටපත් වෙනවා. ඒ බියටපත් වෙනකොට පළමු හරකාට හිතෙන්නේ දෙවෙනි හරකා නිසා තමයි තමන්ට බය ආවේ කියලා. ඒක නිසා දෙවෙනි හරකා නැසීමෙන් තමන්ගේ බය දුරු කරගන්න පුළුවන් බව පළමු හරකාට තේරෙනවා. ඒක නිසා මොකද කරන්නේ මෙතන? නිහිල්ලා අයිනවා දෙවෙනි හරකාට. දෙවෙනි හරකා විනාශ කරනවා පන්නලා දානවා ඔන්න ඔය මට්ටමට ගේනවා. වන මිත්‍යා දෘෂ්ටිය හැටි. දැන් සේක පුද්ගලයා කියන්නේ සම්මා දිට්ඨියට පත් වෙච්ච උතුමේ. සේක පුද්ගලයාට දැනෙනවා පින්වදින අපි හිතමු කැලේ යනකොට හරි අලියෙක් හරි දකින්නවා. දැක්ක ගමන් බය හිතෙනවා. සේක පුද්ගලයානේ තාම. බය හිතෙච්ච ගමන් ඒ සේක පුද්ගලයාත් කල්පනා කරලා බලනවා බය ආවේ කොහෙන්ද කියලා. කොහෙන්ද? සේක පුද්ගලයාට හිතෙන්නේ කොහෙන් කියලා? අලිය? හොනේ? ඈ? දල්ල දෙකේ? ඈ? තණ්හාව නිසායි කියලා. ඒක නිසා සේක පුද්ගලයා මොකද කරන්නේ? පැත්තකට දෙලා ඉඳගෙන තණ්හාව දුරු කරනවා. බලන්න දෙන්නම බයිට ඩිෆීට් කරන්න තමයි හදන්නේ. බය ඩිෆීට් කරන්න හදන්නේ. බය පරද්දන්න හදන්නේ. බය නැති කරන්න හදන්නේ. එක්කෙනෙක් සම්මාදිට්ඨිකයි අනිත් එක්කෙනා මිත්‍යාදිට්ඨිකයි. දැන් මට ඔබ කියන්න ඔබගේ සත්‍ය මොකක්ද? දැන් ඔය සම්මාදිට්ඨිකද මිත්‍යාදිට්ඨිකද කියලා එහෙම තේරුම් ගන්න හොඳ තැම්පින් වෙතන ඔය දෙන්නේ. ඔබට බය එන එක සාමාන්‍ය දෙයක්. අරියතුන් වහන්සේ නෝන හැම කෙනාටම බය එනවා. හැබැයි බය එනකොට බය එන්නේ කොහෙන්ද කියලා දකින්න එක සම්මා දෘෂ්ටිකද මිත්‍යා දෘෂ්ටිකද කියලා බලාගත්ත හැකි දරේ. එහෙනම් බය එනවා නම් එන්නේ මොකක් හින්දද? තණ්හාව නිසාමයි. තණ්හාව නිසාම නම් බය එන්නේ. තණ්හා නිරුද්ධ වෙච්ච ගමන් බය ඉවරයි තේරෙන්නේ. මේ ඔබේ ජීවිතේට ගොඩක් සමීප අවස්ථා දෙකක් නිමෙන්නේ මේ බය ශෝකය කියන එක නිසායි මම වැඩිදුර කතා කරන්නේ. මේ හොඳට තේරුම් ගන්නවා. ධම්මහද එහෙම ગાත තියෙනවා ඇති වෙන්න සිංහදෙනි මම හිතන්නේ ආයි තව අද්බැව් 10ක් විතර ඉපදුණා කතා කරන්න බණ කියන්න පුළුවන් තරම් ඕන තරම් බණ තියෙනවා තථාගත ධර්මයන්ට. හැබැයි එකම දේ මේ න්‍යාය වටේ තමයි ඔක්කොම යන්නේ. සූත්‍ර කොච්චර දිනවද කතා කරන්නේ? ඔය හැම එකම මේ න්‍යාය තමයි කතා වෙන්නේ මෙතන. එතකොට ශෝකයට පත් වෙච්ච අවස්ථාව ගැන හිතලා බලන්න ඔබේ ජීවිතේ. ශෝකේ එන එක සාමාන්‍ය දෙයක් වෙනස. නමුත් මිත්‍යා දෘෂ්ටිකයට ශෝකේ ආවට පස්සේ ඒක මොකද කරන්නේ? එයත් බලනවා ශෝකේ ඉන්නේ කොහෙන්ද කියලා. එතන එයාට පේන්නේ මොකක් කියලාද? මෙයා මගේ මේ කවුරු හරි එක්කෙනා නැති වෙච්ච නිසා නැත්නම් මේ මගේ දේ නැති වෙච්ච නිසායි මට මේ ෂෝකේ එන්නේ කියලා. ඒක නිසා එයා මොකද කරන්නේ? අර නැති වෙච්ච දේ මක් කරගන්න හදනවද? ඇති කරගන්න එයා අපි සංකාර කරන. සේක පුද්ගලයාට එනවා වින්දින ඔය දුකම. සේක පුද්ගලයාගේ අම්මා මැරිලා. දැන් දුකයි එයාට. එයා මොකද කරන්නේ? එයත් බලනවා ශෝකය කොහෙන්ද ආවේ කියලා. එයාට පේන්නේ කොහෙන් ආවා කියලා? තණ්හාව නිසා ආවා කියලා. ඒක නිසා ශෝකය දුරු කරගන්න එයා මොකද කරන්නේ?
තණ්හාව දුරු කරනවා පැත්තක දෙලා ඉඳගෙන. ඒතර අම්මගේ මිනිහ එහෙම තියද්දි පැත්තක දෙලා ඉඳගෙන යාමක් කරනවද? තණ්හාව දුරු කරනවා. බලන්න වෙනස. ඔබගේ ජීවිතය තුළ පරීක්ෂා කරලා බලන්න ඔබට සම්මා ඔබ දැන් සෝවාන්ද කියලා එහෙම දැනගන්න ඕනේ පිරිසක් ඇදෙනේ. හාමුදුරනේ මම සෝවාන්ද. දැනගන්න පුළුවන් ඔය ක්‍රමයට. බයක් එනකොට බය කොහෙන්ද එන්නේ කියලා දැනුණා නම්. එහෙනම් දැන් මට කියන්න පිළිදෙන සෝතාපන්න පුද්ගලෙක් කාගෙන ඇඟට කඩාපනේද? ඈ? පනේද? නෑ. මොකද බයක් ආව ගමන් යාර මොකද තේරෙන්නේ? මොකද යාර තේරෙන්නේ? මේ බය එන්නේ හොයේ ඉඳ කියලාද? තණ්හාව නිසා කියලා. බය එන්නේ තණ්හාව නිසා කියලා එයාට තේරෙනවද? එහෙනම් තණ්හාව දිනේ කාගාවද දැන්? තමන්ගේ තණ්හාව නිසානේ අනුන්ගේ එකක් හින්දා නෙමෙයි. එහෙනම් අනිත් අයද දොස් කියලා වැඩක් තියෙනවා තමන්ට බය වෙච්ච වෙලාවට. නෑ. එහෙනම් හින්දානේ ඔබ මහසෝනන්ට බයයි නම් නූල් බඳින්න ඕනේ. මහසෝන වෙනුවෙන්ද තණ්හාව වෙනුවෙන්ද? එහෙනම් මන්තරේ මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ත. ඔය අනිත් මන්තර මොනවා කියලා නූල් බැඳන් වැඩන්නේ නැහැ මේකට. එහේයි. අපි ඔබට බඳින එකම නූල මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ත. ඕක හරියට බැඳගන්න. ඕක බැඳගත්තා නම් පින්කදනේ මහසෝන නෙමෙයි. තුන් සමේ මේ මිනිහ යකුටි ගාවත්. ඔබ බය කරන්න පුළුවන් යකේ මේ තුන් ලෝකෙම නැහැ. අන්න එතකොට තමයි කියන්න පුළුවන්. උසභං මතකයිද ගාථාව? මොකද්ද? උසභං පවරං වීරං මහේසින් විජිතාවිනං අනේජං නහාතකං බුද්ධං තමහං රූමි බ්‍රාහ්මණ. තණ්හා දුරු කරපු කෙනාට තේන්නේ මාත්‍රකවත් බයක් එන්නේ නැහැ හැදට. ඔන්නේ බය දුරු කරගන්න උත්සාහ කරන්න පින්කදනේ. දෙහෙනම් දැන් හිතලා බලන්න දැන් මේ ඔබට අපි මේ කියන්නේ කාර්ක විකුණන්න කියලා. කාර්ක විකුණන්න කියලාද කියන්නේ? නෑ. කාර්කේ ප්‍රශ්නයක් මෙතන නෑ පින්කදනේ. දරුවාම අයින් කරන්න කියලාද කියන්නේ? නෑ. ඒවල් දොරවල් විකුණලා දාන්න කියලාද කියන්නේ? නෑ. ඔබට කියන්නේ පින්කදනේ බය අයින් කරගන්න. ඉතින් ඔබටත් බය අයින් කරගන්න ඕනේ නැද්ද? ඕනේ. ඉතින් ඔබ බය අයින් කරන්න කරන දේවල් දැකලා තමයි මේ කියන්නේ. යෝදෙවනි ඕකසලයි කියලා බය අයින් වෙන්නේ නැහැ. දැන් හොඳම උදාහරණයක් අපි ගත්තේ ගිය සතියේ ඔබගේ තට්ටු දෙකේ ගෙදර බැල්කනියක් තියෙනවා. ඔය බැල්කනියෙන් ඔබව පල්ලෙහාට වැටේ කියලා බයයිද නැද්ද? බයයි. එතකොට මොකද කරන්නේ? සුදු යකඩ වැටක් ගහලා තියෙනව නේද බලන්න. දැන් බය ගියා නේද? එහෙනම් දැන් මේ වහලේ අවදිින්න කෙරෝලෙන්. ඇයි දැන් සුදු යකඩ වැටේ ගැහුවාම බය ගියානේ? දැන් බය නැන්නේ? දැන් මේකේ ඇවිදින්න එහෙම පුළුවන්ද? බෑ. ඇයි? බය හිතෙනවා. එහෙනම් බය ගිහිල්ලා නැහනේ. ඒකයි වෙන්නේ. අපිටත් හොඳටම තේරෙනවා මේ මිනිසුන්ට ඕනේ බය නැති කරගන්න කියලා. ඉතින් බය නැති කරගන්න මිනිසු කරනේ විදිහා දැක්කට පස්සේ දුක හිතෙනවා. දුක නෙමෙයි හිතෙන්නේ. දුක. ඒ වගේදනේ ඔක්කොම කරන්නේ අபிසංකාර. නිගමන හිතලා බලන්න ඔක්කොම කරන්නේ අபிසංකාර. අට්ටියේදී හරයද ජිගුච්චති. කළාට වැඩක් නැහැ වගේදනේ. දැන් ඔබගේ ධර්තු දෙකේ ගියස්නා. ඔය ගෙදර පුංචි දරුවෙක් ඉන්නවනම්. පඩිය නගින තැන මොකද්ද ගහලා තියෙන්නේ? වැටක්. එතන උඩ තට්ටුවෙන් පඩියට බහින තැන මොකද්ද ගහලා තියෙන්නේ? වැටක්. දැන් වැට ගැහුවානේ. දැන් බය නැහැ නේද? එහෙනම් දැන් මෙහෙ ගෙනල්ලා ඔය දරුවව දාලා තියන්න. තියනවද? නෑ. ඒකයි තියෙන්නේ. බය දුරු වෙන්නේ නැහැ වැට ගැහුවට. ඔය හැමදෙස්සම ඔබ නසන්නේ ප්‍රත්‍ය වේගද? අවු. ලෝක සත්‍යයට අවබෝධයක් නැති නිසා වේගදනේ ප්‍රත්‍යයයි නසන්නේ හැමදෙස්සෙම. ප්‍රත්‍ය නෙමෙයි නසන්න ඕනේ. නසන්න ඕනේ මොකද්ද? හේතු. ප්‍රත්‍ය නැසුවට වැඩක් නැහැ. හේතු කියලා කියන්නේ පිංගුදින මූලිකම ප්‍රත්‍යයට. ප්‍රත්‍ය මොනවා වුණත් හේතු තියෙනවා නම් වැඩේ වෙනවා. හැබැයි ප්‍රත්‍ය කොච්චර තිබ්බත් හේතු නැත්තම්
වැඩේ වෙන්නේ නැහැ. ඔතන බල සම්පන්නම කියන හේතු. එන හේතුවයි නසන්න ඕනේ වෙන්නේ. හේතුව තමයි තණ්හාව. ප්‍රත්‍යය තමයි යකඩ වැට නැති එක. බැලකණියේ යටක් වැටක් නැහැ දැන්. දැන් ඕකෙන් මක් වෙන්න බලන්න. වැටෙන්න බලුවා. ඒක තමයි ප්‍රත්‍යය. ඒකට තණ්හා හේතුවව ගමන් බෙන්ගතන එතනට යනකොට බය හිතෙනවා. යකඩ වැට ගැහුවාට පස්සේ දැන් එච්චරට බය හිතෙන්නේ නැහැ. නමුත් පොඩ්ඩක් ගිහිල්ලා හොල්ලලා මකන්නා හොල්ලලා බලනවා. පොඩ්ඩක් ගිහිල්ලා බලන ඔක්කොම චෙක් කරලා. දැන් වාහනේ නගින්න කලින් හොඳ විනීත රියදුරු මහත්තුරු නම් බුද්ධිමත් රියදුරු මහත්තුරු නම් දැන් මෙහෙමයි මෙතන නැතුව ඇති කවුරුත් බලන්න එපා ඒකට. විනීත බුද්ධිමත් රියදුරු මහත්මෙක් වාහනේ නගින්න කලින් මොකද කරන්න ඕන? ඈ ඔක්කොම චෙක් කරන්න ඕනේ තේ. එහෙම චෙක් කරන අය බොහොම අඩු වෙන්නේ නැද්ද? චෙක් කරනවා මක් වුණාමද? ඔය මොකෙක් හරි අට වුණා. බ්‍රේක් කොහෙද තිබිලා නැහනේ. එහෙම කියලා කියනවා. නැත්තම් ඔය ඔක්කොම චෙක් කරන්න ඕනේ. ඔය පිටරට එහෙම ලයිසන් දෙනකොට ඒ ඔක්කොම අහනවා. ඒ එක්සැමිනේටර් ඔක්කොම පෙන්වන්න ඕනේ. එයා අහනවා මේ කොහොම මෙහෙම වුණොත් කොහොමද කරන්නේ? මෙහෙම වුණොත් කොහොමද කරන්නේ? මෙහෙම වුණොත් කොහොමද කරන්නේ? ඒ ඔක්කොම අහනවා. ලංකාවේ තහනවා නේද? ඒ ඔබ දන්නවනේ. ආනන්ද නැද්ද කියලා? දැන් මේ ඔක්කොම චෙක් කරන්නේ මොකකින්දද මේ? මොකකින්දද? ඉන්නේ නැහැ. ඔක්කොම හරිනේ මේ. දැන් වාහනේ තියෙනවා, බ්‍රේක් තියෙනවා. දැන් මේ ගත්ත වාහනේ බ්‍රේක් නැති එකක් නෙමෙයිනේ ගත්තේ. බ්‍රේක් තියෙනවා. දැන් හරි හිතට සැනසුමක් තියෙනවා. බ්‍රේක් තියෙනවා. ස්ටීරින් වීල් එක කපන්න පුළුවන් එහෙට මෙහෙට. ඒකත් දෙනවා. හරි ඒකත් හරි. ලයිට් තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. වතුර තියෙනවා ඒ අවශ්‍ය. එන්ජින් ඔයිල් තියෙනවා. මොන හරි මේ ඉන්ධන තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. නමුත් දැන් වාහනේ පදවන්න කලින් ආයෙ බලන්නේ ඇයි? එහෙනම් මේකදී ඒවත් තියෙනවා කියලා බය නැති වෙලාම නෑ. මොකද බැරි වෙලාද ඒවත් නැති වුණොත්? අන්න එහෙම හැඟීමක් එන්න නිසා. කොච්චර වැට ගැහුවත් වැඩක් නෑ මේකදී. හේතු තියෙන නිසා ওই වැට කොහේ හරි කැඩිලා නම් එහෙම අන්න එහෙම හිතෙනවා. දැන් ඉනිමගත් තියලා ඔහු උඩ නගිනකොට මේකදී ඔබ කියන්නේ නැද්ද කාටද අල්ලගන්න කියලා? නෑ ඉනිමඟ ඔක්කොම පොළොවට හොඳට හවි වෙලා තියෙනවා. නමුත් ඔබ ඒත් කියනවා මොකද? කාණරි අල්ල ගන්න කියලා. භාගයක් නගිනකොට ඒක අතෑරලා වෙන දිහාවෙන් බලන් හිටියොත් මොකද වෙන්නේ? ඈ? උඩේ ඉඳලා කෑ ගහනවා. ඔක අල්ල පියකෝ. ඇයි ඒ? බයයි පින්නේ. එහෙනම් ඉනිමඟ අල්ලන් හිටියා කියලා පින්නේ දැන් බය ගිහිල්ලාද? නෑ. ඉනිමඟ අල්ලන් හිටියා කියලා දැන් තියෙන වෙන බයක්. ඒ තමයි අතෑරියොත් කියන බය. ඉස්සෙල්ලා දිවනේ වැටුනොත් කියන බය. ඒක ගියා අල්ලන් හිටපු නිසා. දැන් තියෙන අලුත් බයක් මොකද්ද? අත ඇරියොත් කියන බය. ඒක නිසා උඩට නගින්නේ විම බල බල. අරක අල්ලන් දැන් අත හරි දන්නේ නැහැ. ඔහොම ගිල බලන්නේ. මහ පුදුමාකාර අසරණ ජීවිතයක් එක. ඔබ හොඳට අත්දකින්න මේකනේ ඔබේ ජීවිතේ. වැටුනා නම් ඔය බය යනවා. ඒ දැන් වැටුණානේ. දැන් තියෙන ෂෝකේ. දැන් ඉතින් බය නැහැ. ආයි බය එන්නේ කවදටද? ආයි යෝග නැගින්න හදන දවස. එහෙනම් තියෙන තණ්හාව තියෙන තාක්කල් ඔය දෙන්න ඔබත් එක්ක ඉන්නවා. එහෙනම් මේ ඔබ මේ බය නැති කරන්න හදන ක්‍රමවේද වලින් පින්වතුනි ඇති ඵලක් නැහැ. බය නැති කරගන්න බෑ සිංහතනේ ඔය ක්‍රම වේදවල. ඔබට ඒක ප්‍රත්‍යක්ෂද? හැබැයි මේකයි බැල්කනියට ගහලා තියන්න යකඩ වැඩ. යකඩ වැඩ බැරි නම් පැලිනි ටිකක් හිටවල හරි කමන්නේ ගහලා තියන්න පොඩි එකා ඔහෙම ඇල්ල මැරිලෙයි.
නමුත් ඕක ගැහුවයි කියලා නම් ඔබගේ බය නැති වෙන්නේ නැහැ. ඔය කරන එකම වැඩකින්වත් ඇති වැඩක් නැහැ කියලා කියන්නේ ඒක නිසා වෙනවා. ඕක ඔක්කොම తాවකාලික පිළිසරණක් විතරයි ඔයෙන් තියෙන්නේ. ඔබගේ හිතේ තියෙන බය නම් නැති වෙන්නේ නැහැ කවදාවත්. මොකද බය ඇති කරන මැෂිම තියෙන්නේ ඔබගේ හිත ඇතුලේ. මේ මැෂින් එකෙන් පින්විතින නිරන්තරයෙන් බය ඇති කර කර ඔබට එවනවා. ඒකෙන් නිදහස් වෙන්න නම් මේ මැෂින් එක කල්ලායින් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ තණ්හාව අයින් කරගන්න වෙනවා පින්විතින. ඒකයි ඔබ හැමදෙස්සම මානසිකාරයෙන් ඉන්න. තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති භයං කියන එක. හැමදෙස්සම මානසිකාරයෙන් ඉන්න පින්විතින. ශෝකයක් ජනිත වෙන හැම වෙලාවකම පින්විතින ඔබගේ හිතට මිත්‍යා දෘෂ්ටි අතුල් වෙන්න දෙන්න එපා. ශෝකයක් ඇති වෙන හැම වෙලාවකම පින්විතින අනේ අම්මා මලා ඒක නිසා මට ශෝකයි කියන තැනට එන්න එපා පින්විතින. මොකද අම්මා මැරිච්ච නිසා නෙමේ ශෝකේ ඉන්නේ. මොකක් හින්දාද? තණ්හාව නිසා. මොකද අම්මා මැරිච්ච නිසා ශෝකේනව නම් අරිහතුන් වහන්සේත් අම්මා මැරුණාම අඬන්න ඕනේ. ඒකයි කිව්ව පින්විතින ඒවා ප්‍රත්‍ය. ප්‍රත්‍ය කියන ඒවා තිබ්බත් එකයි නැතත් එකයි. හේතුව තියෙනවා නම් වැඩේ වෙනවා.